මේ දිනවල මාරක රියානතුරු වල වැඩිවීමක් දක්නට ලැබෙනවා. ලංකාවේ මේ කොවිඩ් දෙවෙනි වරට පටන් ගැනීමට පෙර ඔක්තෝබර් 4 වෙනිදාට පෙර ලංකාවේ දිනකට පුද්ගලයින් 5-6 දෙනෙක් නැත්නම් 7-8 දෙනෙක් මිය ගියා මාරක රියානතුරු වලින්. එය ඉතාම ශීඝ්‍ර ලෙස පහත බැස්සා. එක් පුද්ගලයෙක්වත් මිය ගියේ නැහැ පහුගිය දිනවල. නමුත් දැන් නැවතත් ඊයේ පෙරේදා ඉඳලා මාර්ගවල පුද්ගලින් මියයාම, එවාගේම තුවාල කරුවන් බවට පත්වීම ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මේ වළක්වා ගැනීමට ඔබේ සහාය අවශ්‍යයි. ලංකාවේ දිනකට මාරක රියානතුරු 10ක් වාර්තා වීම ශුන්‍ය බවට පත් වුණා. දැන් නැවතේ වර්ධනය වෙමින් පවතිනවා. ඊයේ නුගේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෝ 2 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා, තරුණියෝ. ඒ වගේම පෙරේදා ලංකාවේ මාරක රියානතුරු 3ක් වාර්තා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුද්දකට 3000කට ආසන සංඛ්‍යාවක් මාරක රියානතුරු මියනෝ, 20000ක් පමණ තුවාල ලබනවා. මෙයින් 15000කට ආසන්න පිරිසක් ගිහිලි කරුවලට එමත් නැත්නම් රෝද පුටු වලට සීමා වෙනවා ජීවිත කාලෙ මිදී. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න. ඔබ රියදුරෙක් නම් සෑම විටම ඔබේ වාහනය පාරට දානකොට හිතන්න, මම අද මාර්ග නීති වලට ගරු කරනවා, මම වේගයෙන් පදවන්නේ, මම සංඥා ලාම්පු ගාව නවත්තනවා, මම රතු එළිය දැල්වෙනකොට නවත්තලා ගමන් කරනවා කියලා. ඒ වගේම ඔබ යතුරුපැදි කරුවෙක් නම් ඔබගේ යතුරුපැදිය ගමන් කරන වෙලාවේ ආකාරයට හිතන්න. ඒ වගේම ඔබ මගියෙක් නම් සම විටම හිතන්න, මම බස් නැවතුම් පොලේ විතරයි බස් එකට ගොඩ වෙන්නේ, මම ධාවණිය වෙන බස් එකට ගොඩ වෙන්නේ නැහැ, මම ධාවණිය වෙන බස් එකෙන් බහින්න යන්නේ නැහැ කියලා. ඒකම ඔබ පදිකෙක් නම් සම විටම හිතන්න, මම නිවැරදි පාරේ නිවැරදි පැත්තේ ගමන් කරනවා, මම පදික මාරුවක් තියෙනවා නම් එතනින් විතරයි පාර මාරු වෙන්නේ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරලා කියලා. මහා මාර්ගයේ ව්‍යායාම කරන්න, මහා මාර්ගයේ දුවන්න, මහා මාර්ගයේ ඇවිදින්න පුරුද්දක් කරගන්න එපා. මහා මාර්ගය අනුතුරුදායක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සුදුසු ස්ථානික ඒ කටයුතු නිරත වෙන්න. අද වැඩිපුරම මාර්ගවල මිය යන්නේ යතුරුපැදි පදවන අය ප්‍රතිශතයක් ලෙස, ඒ වගේම පාරේ පයින් ගමන් කරන අය, ඒ වගේම යතුරුපැදිවල පසුපැදිකරුවන් හැටියට ගමන් කරන අය, වගේම ත්‍රිරෝද රථ යතුරුපැදිවල වැනි පොඩි වාහනවල ගමන් කරන අයයි විද්‍යුත් බවට පත් වෙන්නේ. breaking.lk